අද මං ඔයාලට කියලා දෙන්න හදන්නේ ගල්බණි සදා ගන්න විදිහ. අද කාලේ වෙන විදිහ නම් මේ ගල්බණි සපෙන් පොඩ්ඩක් ඈත් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඔයාලට මේ විදිහට හදාගත්තම ගල්බණිසල නියම රසට හදා ගන්න පුළුවන්. බිත්තර හැමත් ඕන වෙන්නේ. පොඩි අයට හැම දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලට ඕන තරම් දවසක් තියා ගන්න පුළුවන් මේ විදිහට හදාගත්තම. හදා ගන්න අරගත්ත දේවල් ටික මං දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයා එතනින් බලන්න. එහෙනම් ඉතින් අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම සීනි ටික කැරමල් කරගන්න ඕනේ. ගල්බණිස් වලට පාට අරගන්නේ සීනි ටික කැරමල් කරලා. එහෙම නැත්නම් පුළුවන් ඔයාට ෆ්ලොට් කලරින් එකතු කරගන්න. හැබැයි ඉතින් මේ විදිහට සීනි ටික කැරමල් කරලා අරගත්තම ස්වභාවික පාටම ඔයාට අරගන්න පුළුවන්. සීනි ග්‍රෑම් 120ක් අරගන්නවා. ඒකෙන් මේස හැඳි 3ක් විතර දාලා තද පාටක් එනකන් කැරමල් කරගන්න. මේ ගානටවත් කැරමල් කරගත්තේ නැත්නම් ගල්බණිස්සල පාට ගන්න අමාරුයි. ඒ හින්දා ඉතින් මේ ගානටවත් කැරමල් කරගන්න. දැන් මම එකතු කරගන්නවා උණු වතුර අනිකෝපයකින් භාගයක්. ඉතින් සීනි ටිකක් දාගන්න. දැන් සීනි ටික හොඳට දිය කරලා පැණි පදමට එනකම්ම ලිපේ තියාගෙන ඉන්න ඕනේ. වතුර අඩුවෙන් දාගත්ත හින්දා ඉක්මනටම පැණිපදමට අරගන්න පුළුවන්. විනාඩි 7ක් 8ක් වගේ යනකොට මේ ටික පැණිපදමට එනවා. මෙන්න මේ වගේ. හැඳ උසලා බලන්න. එතකොට එක දිගට වැටෙනවා නම් ඔයාට පුළුවන් ලිපෙන් අයින් කරගන්න. නිමනකොට මේ ටික තව ටිකක් උකු වෙනවා. පැණිපදමට ආවට පස්සේ ඔයා ලිපෙන් අයින් කරගන්න ඕනේ. පොල් ටික අරගන්නෙත් බදලා පොල් ග්‍රෑම් 50ක් අරගත්තා. මේ වෙනුවට පුළුවන් ඔයාට ඩෙසිකේටඩ් කොකොනට් අරගන්න. හැබැයි ඉතින් හැමෝට මේව ගන්න බැරි හින්දා සාමාන්‍ය පොල් අරගෙන මේ විදිහට බැදගන්න. පොල් වල තෙත ගතිය නැති වෙනකම් විතරයි බැදගන්නේ. පොල් ටික මේ විදිහට බැදලා අරගත්තම කාලයක් තියාගන්න පුළුවන්. අනිත් දේ තමයි කළු කරගන්නේ නැතුව බැදගන්න. ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන විනාඩි 4ක් 5ක් වගේ බැදගන්න. එතකොට පොල් වල තියෙන තෙත ගතිය අයින් වෙනවා. මේ බලන්න පොල් වල තියෙන තෙත ගතිය අඩු වෙලා තියෙන්නේ. පොල් රැල් එකින් එක වෙන් වෙලා තියෙනවා නම් ඔන්න පුළුවන් ඔයාට ලිපෙන් අයින් කරගන්න. ඒ වගේම භාජනය පොඩ්ඩක් විතර තෙල් ගතියකුත් එනවා. අන්න එතකොට ලිපෙන් අයින් කරගන්න. ලිපෙන් අයින් කරලා හොඳට නිවෙන්න තියන්න. නිමුණට පස්සේ තමයි අපි ගල්බණිස් ටික හදාගන්නේ. පාම් පිටි ග්‍රෑම් 150ක් අරගන්නවා. ඒකට මම එකතු කරගන්නවා බේකින් පවුඩර් පොල් රැල් තේ හැන්දා, ලුණු කුඩු තේ හැඳි 4න් එකක්, බටර් මේස හැන්දකුත් එකතු කරගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නේ බැදගත් පොල් ටික. පොල් ටික හොඳට නිවුණට පස්සේ එකතු කරගන්න. දැන් පුළුවන් ඔයාට පැණි ටික එකතු කරගන්න. පැණි ටිකත් නිමනකොට මෙන්න මේ වගේ හොඳට උකු වෙනවා. මේ ගානටවත් උකු වෙලා නැත්තම් ඔයා පැණි ටික සේරම එකතු කරගන්න එපා. භාගයක් විතර එකතු කරගන්න. සේරම ටික එකට එකතු කරගත්තොත් එහෙම පිටි මිශ්‍රණයේ දියාරු වැඩි වෙන්න පුළුවන්. මදි වුණොත් පස්සේ එකතු කරගන්න පුළුවන්. මම සේරම පැණි ටික එකතු කරගත්තා. ගොඩක් මුකු වෙලා තියෙන හින්දා. තව මම එකතු කරගන්නවා වැල් ඇතේ හැදි භාගයක්. දැන් පුළුවන් ඔයාට සේරම ටික කලවම් කරගන්න. කලවම් කරගත්තට පස්සේ ඔයාට එන්නේ මෙන්න මේ වගේ ගොඩක් මතේ ඇලෙන මිශ්‍රණයක්. බැරි වෙලා හරි මීට වඩා දියාරු වෙලා ගලාගෙන යන ගානට ආවොත් ඔයාට පුළුවන් තව පිටි එකතු කරගන්න. පිටි එකතු කරගත්තට පස්සේ බලන්න පැණි රස එහෙම ඇතිද කියලා. ඉතින් මේ ගානට තමයි අනා ගන්න ඕනේ. ගොඩක් වෙලා අනානා ඉන්නත් එපා. ඊට පස්සේ මම ට්‍රේ එකක් ලෑස්ති කරගන්නවා පිටි පොඩ්ඩක් කියලා. බටර් පොඩ්ඩක් ගාලා අරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් පුළුවන් ඔයාට තෙල් කඩදාසියක් දාගන්න. ඊට පස්සේ හදාගත්ත පිටි මිශ්‍රණයෙන් ටිකක් අරගෙන මේ විදිහට තියාගන්න.
Piri dika tiaga terpasai anggilin podak rawat hada ganna. Me piri mishrane goda kelana hinda atas soda gini ide pasai piha da ganna. Itu goda hati alenne. Me pramane ngoda hada ganna puluan loko galbani sahara. Galbanis salah hadiah mam mevidih ada produk shape kerja annawa. Atur puluang oya ada oya ge oven neka Celsius anshak ekasi anu ada preheat kerja anna. Winari dahaya kwitera. Oven neke netu oya ada lipe hada ganna puluang. Awan neka ratun ada pasi winari pahala wak wisak kwage bake karaganna. Honda ta bake kun ada pasi udah dika mei wage ranon pada ketenawa. Anidde tamai honda suwanda kutenawa. Ida pasi puluang wayata awan neka ngeliat ada gini niwen natianna. Orangnya ini dia ada pulang orang ada lesi emang galbani sadaganna, hadaganna godak malesi, eva gema hari merasai, podi aite emang denna pulang, anida tamai ini dia ada hadagat tamu kala tiaga na kanna pulang, aite ikmani malesi resepi kekin hambo emu, oyalat subuh dausak.